ඇත්ත වශයෙන් දැන් රැල්ල අනි පැත්තට ගන්න. මොකද දැන් ප්‍රශ්න එන්නේ ඩෙමොක්‍රටික් කාර්ය අහනවා මේ මනුස්සයට මේක දිනන්න පුළුවන්ද? අපි තව අවුරුදු 4කට සම්පූර්ණයෙන්ම අමාරු තත්ත්වයකට වැටේ දැන් මෙයා ඒක වයසත් අවුරුදු 92ක්. එයාට කරන්න බැරි බව මේ බයිඩන්ට කරන්න බැරි බව දවසින් දවස දවස ඔප්පු වෙමින් දිනනවා. අද ඔක්කොම channels දිනවනේ. කොහොම මේ මාධ්‍ය වලින් මෙයා විහිළුකාරයෙක් බවට පත් වෙලා කතා කරන ගමන් අමතක වෙනවා. ඉතින් අද ඔය ඇමරිකාවේ ඔය කලින්දු වාගේ කමෙන්ටේටර්ස්ලා ඉන්නවා. උගක් තීන්දු ගන්න කමෙන්ටේටර්ස්ලා 10 15 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ top කමෙන්ටේටර්ස්ලා. ඔවුන්ගේ මතය ඉතා ප්‍රබලයි. මත ප්‍රබලයි. දැන් ඒකේ ලස්සන දෙයක් තමයි ඉස්සර දැන් අපිට පේනවා ඔය අකුරු මාධ්‍ය තියෙන රිටන් මීඩියා එකෙන් ටෙලිවිෂන් එකට යනවා. දැන් ඒ කමෙන්ටේටර්ස්ලා ඒ ਵਿਚාරකයෝ අරව කියවනවා. නිව්යෝක් ටයිම්ස් එකේ මෙහෙම කිව්වා. වොෂින්ටන් පෝස්ට් එකේ මෙහෙම කිව්ව කියලා ඒගොල්ලෝ තමයි අත් වශයෙන් අරකට ටිකක් හරි ප්‍රචාරයක් දෙන්නේ. දැන් ඒඳ ඒ කමෙන්ටේටර්ස්ලා ඒ ਵਿਚාරකයෝ කියන්නේ මොකද්ද කියන එක ඊටාම වැදගත්. දැන් ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ දැන් මේ මනුස්සයාට මේක කරන්න බෑ. මේ මෙයා දැන් තවම කිව්වට එයා එනවා අරව මේව කියලා කිව්වට දවසින් දවස පෙනෙන්නේ ලා ඡන්දේ ලඟ වෙනකොට ඩෙමොක්‍රටික් අයද වෙන කිරි තෝරගන්න වෙයි කියලා.